ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල සහල් හිඟයක් ඇති කරන අතර මැදියන්ට ඉඩ නොදෙන්නේයි පොළොන්නරු ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි දවස් 115කට පසු 5 11 13 පන්තිවල සිසුන්ට හෙට උදේ සිට පාසල් දොරටු විවෘතයි අංගොඩ ලොක්කාගේ ගෝල බතරමුල්ලේ බන්ටිත් පොලිස් දැලේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් බහරේ බන්දනාගාරේ පාතාල කෙරුම් මඩින්න දුරකතන නිහඬ කරවයි ළමා පරපුර මතින් ගලවා ගන්නා සටන කුමන බාධක ආවත් නවත්තන්නේම නැහැ අගමැති දැඩි අධිටනක රට ගොඩ ගන්න රණිලුත් බලය ඉල්ලද්දී ගාම රාජ්‍ය සහ නගර රාජ්‍ය හදන්න සජිතුත් බලය ඉල්ලයි කොරෝනාවත් ගම් වතුරත් මායිම් නොකරමින් ටෝකියෝ ජනතාව ඡන්දයේ බලය පෙන්වයි දේශීය ප්‍රවෘත්ති සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණ තනගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව සිරිපුර පරිසභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට ජනාධිපතිතුමා එක් වූ අවස්ථාවේදී ගොවීන්ම ඉල්ලීම සිදු කළා විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජයට ලබා ගැනීමෙන් පසු ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට සහ විමිලදී ගැනීම විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවයි ජනාධිපතිතුමා ගොවීන් සමග කියා සිටියේ වී ගොවියාද රැකගනිමින් ගැටලුවක් ඇති නොවන පරිදි ඉදිරියේදී කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී කියා සිටියා මහබැංකු බැඳුම් කර වංචාවට වගකීම්ත්තන් නීතිය හමුවට පමුණු වන ලෙසද පොළොන්නරුව ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා රැකියා ප්‍රශ්නයේ මෙන්ම වන අලි තර්ජනයේද පොළොන්නරුව ජනතාව මුහුණපා ඇති ගැටලුවක් එම ගැටලුව වලටද විසඳුම් ලබා දෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා අපන කාලේදී 2 රුපියල් 30ට විතර ගන්නේ. ඇයි ඉන්නේ දෙන්නේ අපි පැඩිමාක තියෙන ගන්නවනේ. අපිට සල්ලි නම් සර් ඉතින් ස්කූල් ගාන පස්සේ දෙන්න සර් සල්ලි නේ. නෑ අපි ඊට පස්සේ අපි බැංකුවෙන් බොහොම බේකින් ගන්න. අර මුදාලේට අඩුවට ගිහින් බැංකුවෙන් ගන්න. අපි බැංකුවකින් හරි ගස්සල්ලම් මේ ඕගොල්ලන් සාතිකම් ගන්නවම ඊට වඩා අඩුවෙන් දෙන්න එපා. මේ අතර පොළොන්නරුව කළුකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකටද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. මනම්පිටියේ ප්‍රතිභාශාලාවේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත මහා සංග්‍රහණය යෝජනාවලියක් බාර දුන්නා. එතුමා වෙත ආශිර්වාද පළ කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කදුරුවිල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිතුමා අදහවල් සහභාගී වුණා. ප්‍රදේශයේ වැව් පිළිසකර කර දෙන ලෙසයි රැස්තිරි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. බිත්තර වී සහ පොහොර ගැටලුව සම්බන්ධයෙන්ද ඔවුන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. ගල්වල හන්දිය තබාල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිතුමා එක් වුණා. එෙහිදීද ජනතාව සමග සුහද කතා බහක නිරත වීමට එතුමා අමතක කළේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධානය කළ ජන හමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිටදී පැවැත්ුණා. ජනාධිපතිතුමා එම ජන හමුවටද එක් වී ජනතාව සමග සුහද කතා බහක නිරත වුණා. කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් වසාදාමා තිබුණු පාසල් දින 115කට පසු අධ්‍යන කටයුතු වෙනුවෙන් හෙට විවෘත වෙනවා. අධ්‍යන කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම සැලසුමයි. හෙට දිනේදී ආරම්භ වන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. COVID-19 ව්‍යසනය හේතුවෙන් පසුගිය මාර්තු මාස 13 වනදා සිට සියලු පාසල් වසා තිබුණා. එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්තිද වසා දැමීමට තීරණය කෙරුණා. පසුගිය සතියේදී පාසල් ආරම්භ කිරීමේ පළමු අධීර ක්‍රියාත්මක කරනු අතර ඒ අනුව පාසල් සඳහා කැඳවුණු ලැබුවේ ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණයි.
පාසල් කාලසටහන් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සැකසීම සහ පාසල් විෂ බීජ හරණයද පසුගිය සතියේ සිදු කෙරුණා. අද දිනේද දෙමව්පියන්ගේ සහාය ඇතිව පාසල් පිරිසිදු කරන ආකාරය දැකගත හැකි වුණා. 13 වන ශ්‍රේණියේ සිටුන් සඳහා පාසල් කාලය ක්‍රියාත්මක වන්නේ උදෑසන 7:30 සිට සවස 3:30 දක්වායි. පහ ශ්‍රේණියේ සහ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි උදෑසන 7:30 සිට සවස 1:30 දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් ආරම්භ කිරීමේ 3 වන අදියර යටතේ 10 සහ 12 වන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කරනවා. ඒ සිදුවන්නේ ලබන මාස 20වනදා සිටයි. 4 වන අදියර යටතේ ජූලි මාස 27වනදා පාසල් ආරම්භ කරන්නේ 3 4 6 7 8 සහ 9 යන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු වෙනුවෙන් අගෝස්තු 10වනදා සිටයි සුපුරුදු පරිදි සියලුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන්නේ. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නැනවත් දේශයක් කරා වැඩසටහනට එක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. අපි දෙමාපියන්ට කිව්වේ කෑම එක හදලා එවන්න. වතුර බෝතලයක් එවන්න. මාස් එකක් දෙකක් ඒ වගේම අත පිහ දාන්න රෙදි කෑල්ලකට දීලා එවන්න. කැස්සක් වගේ තියෙනවා නම් ඒ දරුවා පාසලට නොයා ඉන්න කටයුතු කරන්න කියලා. ඒ තාමත්ම තදින් කියනවා ගෙදර ඉඳන් පාසලට එනකම් මුවාර ආවරණේ පැලඳගෙන ඉන්න අත්‍යවශ්‍යයි. පාසලට ආවට පස්සේ මේ පැලඳගෙන ඉඳීමම අත්‍යවශ්‍ය. ඒ කියන්නේ බලකිරීමක් කරන්නේ නැහැ. සමහර දරුවන්ට ඕක දාගෙන ඉන්න බෑ. සුවසන ආබාධ තියෙන වැඩි අවධානය යොමු කරන්න කිව්වේ අත හොදන්න එකට පරතරයක් ඇතුව ඉන්න එකට පුළුවන් අයට දාගෙන ඉන්න. හැබැයි පාසල ලැබුණාට පස්සේ ආයි දාගෙන නැවත ගෙදරට යන්න එහෙම තමයි අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලවරයාත් අපට උපදෙස් දීලා තියෙන්නේ. මේ අතර පාසල් ආරම්භ කිරීමට සමගාමීව පාසල් වෑන් රථ විශේෂ බීජ හරණයට ලක් කිරීමට කටයුතු කෙරුණා. ප්‍රදේශ රසකම එම කටයුතු සිදු කරන ආකාරය දෙකකට හැකි වුණා. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් බතරමුල්ල බන්ටි නැමැත්තා පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඔහු අපරාධ කල්ලි සමාජිකයෙකු වූ අංගුඩ ලොක්කා නැමැත්තාගේ සමීපතම ගෝලියෙකු බවටද හඳුනාගෙන තිබෙනවා. බතරමුල්ල බන්ටි නැමැත්තා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. තලංගම පොලිසිය සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 7ක් සහ රුපියල් 54,000ක මුදලක් සමගයි බතරමුල්ලේ බන්ටි නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ. ඔහු සමග තවත් සැකකරුවන් 3 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. මොහු 2017 වර්ෂයේ කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කරමින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සිටි සමයන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වෙනවා. මෙම සිද්ධියට අදාළව මීට මාස 7කට පෙර ඔහුට ඇප ලැබී තිබුණා. මනුෂ්‍ය ඝාතන වෙඩි තැබීමතුළු අපරාධ සිද්ධි රැසකට බතරමුල්ලේ බන්ටි නැමැත්තා සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා. කෙසේ වුද බතරමුල්ලේ බන්ටි නැමැත්තාගේ මව මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කර සිටියා. ගෙදර ඉඳලා ගෙනාවේ ළමයෝ. ඒ කියන්නේ හෙරොයින් එක්ක අත්තර හොරකට කිසිම දෙයක් නැතුව. ඉතින් බොරුවන්න දැන් මේ හොරොයින් අහුණා කියලා පොරුවට දාලා තියෙනවා. ඒක අර අංගොඩ ලොක්කද මොකද සම්බන්ධය? ඒ ඉස්සෙල්ලා තිබුණානේ සමයන්ගේ මරපු කේස් එකට මෙයා. ඒකට අහු වෙලා එළියට ඇවිල්ලා අත්තරගෙන එළියට ඇවිල්ලා ඉන්නේ නැහැ. ඒ අතරද එයාගේ පාඩුවේ සත්තු හදාගෙන එයා ජීවත් වෙන්නේ. මාට මිනිස්සු කියන්නේ මේ කුඩු විකුණනවා මෙයා කුඩු විකුණනවා කියලා ගමේ මිනිස්සු ඉන්න දෙන්නේ නැහැ. වෙන මිනිස්සු කරන්නේ මෙයාගේ නම යන්නේ. මාරක රියානුතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානයේ නිවේදනය කරනවා. පානදුර උතුර පොලිස් පසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේදී මෙම අනුතුර සිදු වුණා. ඒ අද අලුයම 5ට පමණයි. මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ මෝටර රථයේ පාපෙදිකරුවෙකු ගැටි අනුතුරට ලක් වුණා. අනුතුරින් තුවාල ලැබූ පාපෙදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පානදුර උතුර පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ ගොරකපොළ පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. කුසල් මෙන්ඩිස් මෙම අනුතර සිදු වූ අවස්ථාවේදී බීමතින් සිටිය දයන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව පොලිසිය ප්‍රකාශ කළා. බන්ධනාගාර තුල සිදුවන අපරාධ මර්ධනය කිරීම සඳහා දුරකථන නිහඬ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කෙරුණා. මේ මාසය තුල විශාල වැටලීම් ගණනාවක්
බන්ධනාගාරලදරින් සිම් කරලා තියෙනවා. එහිදී මොබයිල් දුරකථන 1102 කුත්, සිම් කාඩ් 688 කුත්, ෆෝන් බැටරි 1310 කුත්, චාර්ජර්ස් 283 කුත්, ඒ වගේම හෙරොයින් යන් සැකකල හැකි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 116 කුත් සොයාගෙන තියෙනවා. අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක් හැටියට බූස බන්ධනාගාරය තෝරගත්තා. ඒ බූස බන්ධනාගාරය තෝරගත්තේ මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාලය තුල ඒ හිටින සොයාගත් ජාවරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් වෙන් කර තමයි. ඉතින් ඒ ක්‍රියාමාර්ගයේ දැන් ආරක්ෂක අමාත්‍යාංශය සහ බන්ධනාගාර අමාත්‍යාංශය සහ එකතු වෙලා කරලා තිනවා. විශාල විශේෂිත කොටසක් අපි බූස බන්ධනාගාරයේ දාලා තිනවා. ඒතර බූස බන්ධනාගාරයේ ඉන්නේ මේ කොටස. ඒ වගේම ඒ බන්ධනාගාරයේ අගුරුකුල පැලස බන්ධනාගාරයේ නවීන තාක්ෂණික උපකරණ ටෙලිෆෝන් ජෑමර්ස් ඒ දුරකථන පාවිච්චි කරන්න බෑ. ඒ දුරකථන පාවිච්චි කරවපු ගමන් ඒක ඉන්ඩිකේට් වෙනවා. ඒ නිසා මෙවැනි උපකරණ රජය අපිට ලබා දෙන්න අනික් බන්ධනාගාර වලටත් ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඉදිරියේ. මේ ක්‍රමයක් බැරි වුණොත් දැන් බැලිකඩ බන්ධනාගාරයේ තියෙනවා හදලා ටෙලිෆෝන් බූත් සිස්ටම් එකක්. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් එක මෙහි ඉඳන් එහෙට ගන්නකොට එහෙන් තමයි ඒකට මුදල් කැපෙන්නේ. ඒ විදිහේ වැඩපිළිවෙලක් අපි ඉදිරියේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මත් උදුරෙන් ළමා පරපුර බේරා ගැනීමට වත්මන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල කුමන බාධක පැමිණියද අවසානයේ දක්වාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් තිස්සමහරාම සේනපුර ප්‍රදේශයේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්සන මහතුරුන් මෙන්ම එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් මෙම හමුවට එක්ව සිටියා. තරුණයන්ට සල්ලි ටික එව්වම කරන්න වැඩක් නැහැ. ඒක ඉදන් මත්කුඩු බොන්න පටන් ගන්න තියෙනවා. මේක අද වසංගතයක් වෙලා. මුළු රටේම බෝ වෙලා පාසල් ගාව මේවා විකුණනවා. පාසල් දරුවන් මේ සදා යොදව ගන්න හදනවා. ඉතින් මේවා පිළිබඳ දෙමව්පියෝ දැනුවත් විය යුතු තියෙනවා. අද මේවා පිළිබඳව අපි කඩින් ක්‍රියාත්මක කරන්න අද පොලිසිය පහුගිය කාලේ මං හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මත්කුඩු අල්ලගෙන තිබුණා. දකුණෙන් අල්ලලා වමෙන් විකුණනවා ළමාවෝ. ඒ කට්ටියත් අල්ලගෙන දැන් ඒ කට්ටියගේ ගිණුම් පරීක්ෂා කරනවා. මම කිව්වා බොහොම පැහැදිලිව සාක්කී නැතුව කිසිම රජයේ සේවකෙක් මොන වරද කරත් ඒ සාක්ෂි නැත්තම් බොරුවට අත්අඩංගුවට අරගෙන තියාගන්න එපා. අපිට කරපු වැඩේ අනුන්ට කරන්න එපා. වරාය වික්කා. ඒකටත් විරුද්ධ වුණා. අපි මේ සම්පත් විකුණන්න බෑ. ඒක ඔබේ දරුවන්ට තියෙන අයිතියක්. හම්බන්තොට වරායට දුන්නු සල්ලි කොහේ ගියෙලත් දන්නේ නැහැ. මොන ගිණුමට දුන් තැප්පත් කරේ කියලා. ඉතින් අපි ඒකලත් හොයනෝද? රටේ ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන ලෙස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අතුරුගිරිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේක්ෂකින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආණ්ඩු කරන පක්ෂය, ආර්ථිකය හදන පක්ෂය. මහා ලෝක යුද්ධයේදී අනික් ආර්ථික කැඩුනේ ඩී.එස්. සේනායක මේ රටේ ආර්ථිකය අල්ලගෙන ගෙනිච්චා. අපි නිදහස ලැබුණාම අපිට කෘෂිකාර්ම පදනම් කරගත ආර්ථිකයක් එතුමා හදලා දුන්නා. ජයා ජයවදන ඇවිල්ලා විවෘත ආර්ථිකයක් ඇති කරා. ඉතින් අපි එන්නේ ආණ්ඩු බලය ගන්න. අපිට ඕනේ UNP ආණ්ඩුවක්. මේ සැරේ වෙනත් අයෙක් බෙදලා ගන්න ආණ්ඩුවක් නෙමෙයි. ඒ UNP ආණ්ඩුව ලෑස්ති පාර්ලිමේන්තේ හැම පක්ෂයක් එක්කම නායකයින් එක්ක වැඩ කරන්න. අන්න ඒක ඇති කරන්න තමයි මම මතක් කරන්න ඕනේ. අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න, බිනරත් පාර්ලිමේන්තුවට එවන්න, අලියා ළඟින් කතිරෙ ගහන්න කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සල්පය මම අවසන් කරනවා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන කාර්යසාධක බලකායක් නිර්මාණය කර ග්‍රාම රාජ්‍ය සහ නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෙහිඅත්ත කණ්ඩියේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දිගමනුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙනුවෙන් සහය ලබා දීමට ජන රැලිය සංවිධානය කර තිබුණා. අපි අදහස් කරනවා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම සංවර්ධන කාර්ය සාධක බලකායක් හදන්න. සංවර්ධන කාර්ය සාධක බලකායන් වල ප්‍රධානියා හැටියට අගමැතිවරයා පත් වෙන. ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපේ සංකල්පයක්. තමුණාසලට මතකයි මගේ පියාණන් ග්‍රාමෝදය මණ්ඩල වැඩපිළිවෙල එතුමාගේ කාලේ ආරම්භ කරා. ඒ ග්‍රාමෝදය මණ්ඩල වැඩසටහන නවීකරණයට ලක් වෙලා අලුතෙන් ඉදිරියට යන වැඩසටහන තමයි ග්‍රාම රාජ්‍ය
නගර රාජ්‍ය ක්‍රමය මේ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය ක්‍රමයේ යටතේ ගමේ ජනතාව තමයි තීන්දු කරන්නේ ගමේ සංවර්ධන න්‍යාය පත්‍රය අපි රජයක් හැටියට තමුන්නාසලාට ඒ අවශ්‍ය ප්‍රතිපාදන ටික ලබා දෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද විශේෂ නිවේදනයක් නිකුත් කළා තැපැල් ඡන්දය සලකනු කරනු ලබන සියලුම සේවා ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අධීක්ෂණ කටයුතු ජූලි 14 15 16 සහ 17 යන දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයට පැවරෙන හේයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පමණක් තැපැල් ඡන්ද සලකනු කිරීම ජූලි මාස 13 වනදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදු කෙරෙනවා සියලුම පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යාංශ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල ජූලි 16 වනදා පෙරවරු 9 සිට 4 දක්වා සහ ජූලි 17 වනදා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වාද ඡන්දය සලකනු කිරීමට අවස්ථාව හිමිවනවා. ඒ හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකනු කිරීම ජූලි මාස 14 සහ 15 වන දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදු කෙරෙනවා. නොවැළක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකනු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයෙකු වේ නම් ජූලි 20 සහ 21 යන දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී එම පහසුකම සලසාගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් සඳහා තැපැල් ඡන්දය සලකනු කිරීම ජූලි 16 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මෙන්ම ජූලි 17 වනදා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. COVID-19 පාලිත තත්ත්වය යටතේ නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂ බීජ හරණය කිරීමට කටයුතු කළ යුතුයි. ඡන්දය සලකුණු කිරීමට නිල් හෝ කළු පැහැති පෑනක් රගෙන ඒම සුදුසු බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. COVID-19 ආසාදිතයන් 18 දිනකු අද දිනේදී සුවය ලබා පිට යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නාවික හමුදාවේ කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට කෙටි කලක් තුළදී හැකිවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙතනන්ට් කමාන්ඩ් ඉසුරෝ සූර්ය බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ගත වූ පැය 24 තුළ නායක හමුදාවේ COVID-19 ආසාදිත නායක හමුදා පුද්ගලයන් තවත් 4 දෙනෙකු රෝහල් වලින් සුව ලබා පිටව ගොස් තිබෙනවා. ඒත් සමගම සුව වූ මුළු සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම තවත් COVID-19 ආසාදිත නායක හමුදා පුද්ගලයන් 21 දෙනෙකු රෝහල් ප්‍රතිකාර ලබනවා. තාමත් කෙටි කලක් තුළ ඔවුනුත් සුව ලබා පිටවයි කියලා අපි විශ්වාස කරනවා. කොරෝනා අවදානම තවමත් සමාජයෙන් මුළුමනින්ම පහව ගොස් නොමැති බව ජාතික බෝන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. දැනට රෝහල් ගත වී සිටින කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව විශාල අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම දැනට රෝගීන් අලුතෙන් වාර්තා වීම සිදුවන්නේ පිටරටින් පැමිණෙන අයගෙන් තමයි. නමුත් එසේ පැමිණෙන අය මගින් සමහර විට මේ තත්ත්වය සමාජයට යාමේ දෙකට තිබෙනවා. ඉතින් එවැනි රෝගියෙකු යම්කිසි ආකාරයකින් වැඩි මිනිසුන් පිරිසක් දැවසෙන ස්ථානයක සිටියොත් ඔවුන්ගෙන් අනිත්‍යයට මේක විශාල වශයෙන් පැතිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කළා තියෙන්නේ මේ පොදු රැස්වීම් වැනි දේවල් තාමත් මදු සංඛ්‍යාවක් සහභාගී කරගෙන කරන්න ලෙස. මෙරටදී හමු වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2074ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ. මෙවන විට පුද්ගලයන් 160 දෙනෙකු කොරෝනා ආසාදිත වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1903ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා බවට සැක සහිතව රෝගීන් 38 දෙනෙකු රෝහල්ගතව සිටිනවා. විදේශගත ශ්‍රී ලංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ බහරෙන් සිට තවත් කණ්ඩායමක් දිවයිනට පැමිණියා. එනුව අද අලුයම UL-202 දරන ගුවන් යානයෙන් බහරින් සිට ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු මෙරටට පැමිණියා. ගුවන්තුටුපලේදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවු නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. මේ අතර දියගම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් කෙරුණු පුද්ගලයන් 28 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. ඉන්දියාව, එංගලන්තය, දුබායි සහ කෙන්‍යා ආදී රටවලින් පැමිණි කණ්ඩායමකුයි මෙලෙස නිරෝධායනට ලක් කෙරුණේ. දින 14ක කාලයක් සිය නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඔවුන් පිටව ගියා. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකාය ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා තිබුණා. මේ අතර වෛරසයට එරෙහිව අත්හදා බලන ඖෂධයන් හි පළමු ප්‍රතිඵලය ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් පවසනවා.
රටවල් 39ක රෝගීන් 5500ක් පමණ අතහදා බැලීම සඳහා යොදාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනොම් වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වුවද පරීක්ෂණ සඳහා යොදාගත් ඖෂධ කාණ්ඩ 5ක් තහනම් කර තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,14,10,447 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 64,58,909ක්. වෛරසය ආසාදනය වී මෙන් මරණ 5,34,164ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එක් දිනක් තුල ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 24,850ක්. ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 19,000 ඉක්මවා ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 675,000කට ආසන්න වනවා. ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් තිබුණද සති අන්තයේදී ෆ්ලොරිඩා ජනතාව වෙරළ තීරයන් වෙත ඇද යන අයුරු දක්නට ලැබුණා. ෆ්ලොරිඩා පොලිසිය මුහුණු ආවරණ පැළඳීමට සහ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට ජනතාව උනන්දු කළ බවයි වාර්තා වන්නේ. මාස 3කට පසු පළමු වරට බ්‍රිතාන්‍යයේ රාත්‍රී අවන්හල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. කෙසේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත නීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර කොරෝනා වෛරසය සහ සටන් වදින සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිස බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය නිල නිවස නිල්පැහැයෙන් වර්ණ ගන්වා ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා. පොදු ස්ථානයන්හිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමටගෙන ආ යෝජනාව තම නිෂේධ බලය යොදා ගනිමින් ඉවත් කිරීමට බ්‍රසීල ජනාධිපති ජෙර් බොල්සනාරෝ කටයුතු කර තිබෙනවා. ගත වූ පැය 24ට පමණක් ආසාදිතයන් 35,035ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවන්නේද බ්‍රසීලයයි. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ප්‍රංශයේ මරණ සංඛ්‍යාවද අභිබවා ගියා. ඒ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පස්වන ස්ථානයට මෙක්සිකෝ පැමිණ තිබෙනවා. ගත වූ පැය 24ට එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 634ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 250,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඇතුළු තවත් කරුණු රසක් පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවේ සාකච්ඡා වනවා. පක්ෂ විපක්ෂ එවැනි අදහස් 20 ජනමතය විශේෂාංගයෙන් දැන් චන්ද පත්‍රිකාවේ කුමන ලකුණු තිබුණත් ඒවට කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය දැන් ආණ්ඩුවත් එක්ක පරණ ගමන යන්න සූදානම් වෙන්නේ. දැන් දැක්කනේ සමහර එක්සත් ජාතික පක්ෂ මැති අමතුරු කියලා දෙන කතා. මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ අපි වෙනස් කරනවා. හරි එයා ට්‍රක් එකට දාගන්නව නැත්නම් අපි කියන අයින් වෙන්න කියලා. ප්‍රශ්න තියෙනවා. නමුත් අලියා මරන්න එපා කියන පණිවිඩය අපි පැහැදිලිව තමුන්නාන්සලට කියනවා. මේ යම් කිසි වැඩක් වුණා නම් ඒක උනේ අලියා හින්දා. පාක්ෂිකයන්ට වැඩක් වෙලා නැහැ. නමුත් පාක්ෂිකයන්ට වැඩක් උනේ නැහැ කියලා අලියා මරන්න හොඳ නැහැ. ඒක තමයි. අලියා තියෙන්න ඕනේ මේ රටේ. 77 ඉඳලා 94 වෙනකන් ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුව නැති වෙද්දී අපේ පාක්ෂික විදියේ සතුටේ. ආණ්ඩුව නැති වෙච්ච එක ගැන නෙවෙයි. සතුට තිබුණේ. කෙරුණු වැඩ කොටස ගැන. ඒත් කොහමද අවුරුදු 4 ආණ්ඩුව ගැන. ආණ්ඩුව අවුරුදු 4 ආණ්ඩුව ගැන තියෙන්නේ තමුන්නාසලට දුකක් වේදනාවක් නෙවෙයි නැතිවීම ගැන. වෛරයක්. ඒක උනේ නායකයන්ගේ වැරද්දෙන් කියලා. අපේ ඉලක්කය එක්සත් ජාතිපක්ෂය නැති කරන එක නෙවෙයි. එක්සත් ජාතිපක්ෂයක වනසන එක නෙවෙයි. අපේ බලාපොරොත්තුව තමුන්නාසලගේ අතට අපි ආපහු සරයක් අභිමානවත් එක්සත් ජාතිපක්ෂය ආරම්භ දෙනවා. හරි ප්‍රේමදාස මහත්තයා දැන් කටහරලා කියනවා ආහා බැංකු හොරු ටික ඉන්නේ අපේ ගාව නෙවෙයි රණවික සිංහ මහත්තයා ගාව කියලා රවි කරුණායකට රණවික සිංහටයි ඇඟිලි දික් කරනවා. අපි දන්න විදිහට නම් රණළු තොර හොර හොරා රවි කරුණායක තොරා සුජීවත් තොරා අජිතුත් තොරා හරි ප්‍රේමදාස තොරා රැක්ක ඉන්සා හොරා පෝට්ටුවට කතර ගන්න වහල්කම් කරන කවුරු හරි ඉන්නවා නම් එක්සත් ජාතික පක්ෂයේ අලියා ඉස්සරහින් ගන්න හැම කතරයක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාට ගන්න කතරයක් වෙනවා. මේක පාව දෙන්න ලීස්තු වෙන්න එපා කියන කාරණාව මත අපි බත් කරගමු. හොඳ UMP කණ්ඩායමක් අලියාට කතර ගහන අතර අලුත් කණ්ඩායමක් පත් කරගමු. කොමිස් ගහන්නේ නැති හැම එකෙන්ම 10% තියාගෙන ඒකෙන් වියදම් කරලි වෙලා දේශපාලනය කරන්නේ නැති අපි කණ්ඩායම පත් කරගමු. දැන් සමහර අය කියනවා රාජපක්ෂරුන්ට මුක්කු ගහනවා කියලා. අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ගේන්න. ඒ සඳහා අපි සංවිධානය කරගෙන යන් වැඩි කල් යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකෙන් අලියා ලකුණට ආදරේ
කොළපාටට ආදරේ ඕක කාටවත් හිතේ තියෙන මිනිස්සුන්ගේ නිදහසට ලැබුණදායින තිබිච්ච දේශපාලන පක්ෂය ඔය ලේසියෙන් ඔය ඡන්ද ටික ගලවන්න නම් මේ උදවියට හම්බ වෙන්නේ නැහැ කියන එක අපි පිළිගන්න ඕන රනිල්ලට සජිත්ලටවත් රජිත්ලට රනිල්ලටවත් ඇඟිලි දික් කරලා මේකෙන් ගැලවෙන්න නෙමෙයි මේ දෙගොල්ලො තුන්ගොල්ලොම රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිල් දෙක ඡන්දවලට මේ දෙපැත්තට බැන ගන්නකොට තේරුම් ගන්න මේ දෙගොල්ලොම අසාර්ථකයි සහ දූෂණ වංචා චෝදනා තියෙන මිනිස්සු දැන් කියනවා 20000ක් දෙනවා කියලා මං කියන්නේම ඔළුව වැදලා එක්ක ඇඳවයලේ නැත්තම් පිටියක එක්සත් ජාතික පක්ෂය කියන්නේ දේවාලේ ගහපු පොල් ගෙඩිය වගේ කිව්වා මේ කතාව ඇත්ත මැතිවරණ සටනේ පේන්නවත් නැහැ එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි අර මොකද්ද සමගි බලවේගයේ කණ්ඩායම තුල මිත්‍රවරුනි අපිට අවුරුදු 26ක් අපේ කියලා ජනාධිපතිවරයෙක් නැහැ මෙහෙම ජනකාය කෙනෙක්ගන් ලොකු දෙයක් නේ එහෙනම් අපේ අරමුණ 2024 දී සජි ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කිරීම එක්සත් ජාතික පක්ෂයේ සහ දුරකතනේ නේද මට ඒක ලකුණ සමහරට ඒක නායකයට තමත වෙන නිසා මට හරියට විශ්වාස නැහැ නකුණ හරියද කියලා මොකක් හෝ යාර අනික් ලකුණෙන් එන අය දෙගොල්ලම මම හිතන්නේ දෙකට කැඩලා ඉන්න නිසා මේ වෙලාවේ ඉතාමත්ම දුර්වල මට්ටමක ඉන්නේ මම හැමතිස්සෙම කියන දේ තමයි මම කනගාටු වෙනවා විපක්ෂයේ මෙච්චර දුර්වල මට්ටමකට වැටිච්ච එක මොකද අපිට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහ සජිත් මහත්මයාට 2025 දිවත් ශක්තිමත් විපක්ෂයක් හදාගන්නට වාසනාව ලැබේවා කියලා අපි එක කණ්ඩායම කැනේඩ ඉදිරියට ගියා නම් අපිට අලු ගානේ හොඳ සම්දක් මේ මැතිවරණයට දෙන්න පුළුවන්. හැබැයි අවසනාවකට වගේ අපේ පක්ෂය දැන් කැඩිලා තියෙනවා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. සජාතික පක්ෂ කියලා කියන්නේ තමන්ට ලැබිච්ච ජනවරමට පයින් ගහපු ජනවරම අපතේ අරපු අවුරුදු 4 මාරක් 5ක් තිස්සේ කිසිවක් නොකර රටේක තන පල් වෙන්න අරපු රට බංගලොත් කරපු කණ්ඩායමක් නේ ඒගොල්ලන්ට ආපෝ බල දෙනකේ තීරමක් නෑ. අනිත් පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ දැන් බිඳිලා ඉන්නේ දෙකට කැඩලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂේ අපිත් එක්ක හැප්පෙන්න වෙලාවක් නෑ. අපිත් එක්ක ගැටෙන්න වෙලාවක් නෑ. නායකයයි උපනායකයයි ගහ ගන්නවා. ඒ නිසා මේ ඌරු සටන නිසා මේ කුකුල් පොරේ නිසා අපි නිකන් ඉඳලා පැත්තක ඉඳලා නිකාම්ම මේ මැතිවරණ ලේසියෙන් දිනා ගන්නවා. සම මේ ජයග්‍රහණය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. අන්දක හකින් මහත්තයා කියනවා 3න් 2 වසත් 113. හකින් මහත්තයා මතක් කරලා දෙනවා ඒගොල්ලෝ උතුරු නැගෙනහිර දත්ත කාලා හංසයාට වැඩ කරද්දී අපි දකුණෙන් අරන් පෙන්නුවා 152.5 එතුමා නැතුව අපිට පුළුවන් කියලා. අපි 3න් 2ක ආණ්ඩුවක් හදලා පෙන්නනවා මේ ආණ්ඩුව පාලනය කරන්නේ හකීම්ලා රිෂාඩ්ලා නෙමෙයි ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි කියන්නේ. වැලවත්ත WA සිල්වා මාවතේ කඩසාපු පෙළක ඇති වූ ගින්න පාලනය කිරීමට හැකි වුණා. ගින්නෙන් වෙළඳසැල් 4ක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගිනිනිවන හමුදාවට අයත් ප්‍රක්‍රත 10ක් පමණ ගින්න නිවීම සඳහා කැඳවනු ලැබුවා. සිද්ධිය සමග ගාලුපාරේ සහ වැල්ලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබාධයක් ඇති වුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිසිය පවසන්නේ. කඩසාප්පුවලට බරපතල හානි සිදු ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද ගින්න නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණියා. වැල්වැටිතුරේ පොලිසිය අද අත්අඩංගුවටගත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංග මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරුණා. 2018 වසරේදී මහවිරුදුන සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරුණා. ඒ ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් ඒ අනුව සිවාජිලිංග මහතා අතනඟුවට ගැනීමට වැල්වටුතුරේ පොලිසිය කටයුතු කළා. ඒ වැල්වටුතුරේ පොලිස් වසමේ අම්මාන් කෝවිල් අඩි ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසේදී. ඉන් අනතුරුව පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඔහු අපමත මුදා හැරීමට කටයුතු කෙරුණේ ඉදිරි නඩු දිනේදී අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කිරීමෙන් පසුවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක වඩිගමන්ගාව මහතා රියානතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාදනීය ප්‍රදේශ දිසදු වූ රියානතුරකින් ඒ මහතා ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී වඩිගමන්ගාව මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද තරඟ කළා. ආනමඩුව ආසනය නියෝජනය කරමින් වයම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙසද ඒ මහතා පත් වුණා. මේ යන විට ඒ මහතා පසු වුණේ 68 වන වියේ. මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙසින් ඒ මහතා ඉදිරිපත්ව සිටියා.
ප්‍රවීණ සිනමා කැමරා ශිල්පියෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ විලියම් හලම්ස් මහතා අද අභා ප්‍රාප්ත වුණා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. සිංහල සිනමාවේ මුල් යුගයේ සිට කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කළ විලියම් හොලම්ස් මහතා චිත්‍රපට රසක කැමරා ශිල්පියා ලෙස කටයුතු කර තිබෙනවා. තුෂාරා සොහයුරෝ මහරෑ හමු වූ ස්ත්‍රිය උතුම් ස්ත්‍රිය සම්පත මනමාලයෝ අක්කා නගෝ රන් රස ආදී චිත්‍රපට රසක ඔහු කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. හරියට හරි චිත්‍රපටයේ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. විජය මාලනී රංගපෑ සකුන්තලා සහ කෝකිලා චිත්‍රපටද ඔහු අධ්‍යක්ෂණය කළ ආදායම් වාර්තා තිබූ චිත්‍රපට බවටද පත් වුණා. ඔහු අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටයේ බවට පත් වූයේ 2006 වසරේ තිරගත වූ සමුනුගන්න සුගන්තිකා චිත්‍රපටයයි. එසමගින් ස්වාධින රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.